දෙවෙනි ඉනිම කතාවේ ගොඩක් අය ආසාවෙන් බලන්නේ ලිහිණි උපන්දිනි කොහොමද සමරන්නේ එයාට ලැබෙන තෑගි මොනවද කියලා. හරි එහෙනම් ඇත්තටම මොනවද ලැබෙන තෑගි කියලා මම කියන්න කලින් ඔයාලගේ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතන තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මම දාන වීඩියෝ එකක් එසනින් ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඇත්තටම වෙන්නේ මේකයි. බර්ත්ඩේ පාටි එකට ලිහිණිව එක්කන් ඉන්නේ රදීෂ්. ඇත්තටම ඔන්නේ අයින අතරතුරදී තමයි රදීෂ් ලිහිණිට ආදරේ කියන්නේ. වා දකින්න. පොඩි වීඩියෝ එකක් තියෙනවා රදීෂ් යන පොඩ්ඩ ලිහිණිම වඩා ගන්න නැත උස්සන්න වගේ එකක්. එතනදී ඒ රදීෂ් එතනදී ඒ වෙලාවේදී ආදරේ කියලා තියෙන ඉතින් ලිහිණි මුකුත් කියලා නැහැ. ඒ කියන්නේ ලිහිණිගෙන් අහන තැනක් තමයි එතනදී වෙන්නේ. කොහොමත් ඉතින් රදීෂ් ඒ වෙලාවේ ලිහිණිට ආදරේ කියලා කිව්වට ලිහිණි මුකුත් උත්තරයක් දෙන්නේ නැහැ. ලිහිණි ඉතින් උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නත් එක්ක ඉතින් උපන්දින පාටියට එනවා. ඊට පස්සේ ඉතින් ඔයතනට තව සර්ප්‍රයිස් එකක් වෙනවනේ. ඉතින් කවුද අනුහසුත් ඇවිල්ලානේ. අනුහසුත් ඇවිල්ලා ඉතින් ඇත්තටම ලිහිණි පොඩි කැමැත්තක් දෙන්න තමයි හිටියේ බර්ත්ඩේ එක වෙලාවේදී. නමුත් ඉතින් අනුහස ආපු හින්දා රදීෂ්ට කැමති කියන එක දැන් කල් යනවා. නැත්තම් ඇත්තටම එක එක පාර ප්‍රේක්ෂකයන්ට දෙන එකත් හොඳ නැහැනේ. සම්මන්ත්‍රණ මහත්තයා එකයි ඔතනදී කරන්නේ. හරි අපි බලමු ලිහිණිගේ බර්ත්ඩේ එකට මොකද දෙන්නේ කියලා. මම ඔයාලට මීඩියස් වල කුවා දෙන්නේ රින් එකක් කියලා. අනිවාර්ය රින් එකක් තමයි දෙන්නේ. අපි අනුහසු රින් එකක් දෙනවා. ඒකේ රහස තමයි හොයාගන්න ඕනේ. හරි එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කටිට්ටියට බලන්නත් ෂෙයා කරන්න. මං ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයාලට බුදු සරණයි.